ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ Turbo Plus YouTube channel එකට. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා අපි දෙන්නා අයයි මල්ලි. මල්ලි. හයි RMV database එකෙන් control වෙන app එකක් දීලා තියෙනවා නේද අපිට වාහනයක අංකයක් තියෙනවා නම් ඒකේ license registration එකක් තියෙනවද එතකොට ඒකේ details මොනවද අපර අපි අලුතෙන් වාහනයක registration එකක් කරනවා නම් ongoing number එක මොකක්ද ඔයගේ අපිට මොද විස්තර බලා ගන්න පුළුවන් app එකක් දීලා තියෙනවානේ ඒත් අපේ කට්ටිය දන්නේ එහෙම app එකක් තියෙනවද කියලා ඔව් අපි උද ඒ ගැන කියලා දෙමුද කට්ටියටම ඔව් මල්ලි මේක හරිම ලේසි ක්‍රමයක් මේකට ඔයාලට ඕන smart දුරකථනයක් ඕන ඒත් එක්කම වාහනේ number ඕන ඉතින් අපි අද කියලා දෙන්නම් ඔයාලට මේ වැඩේ ලේසියෙන්ම කරන්න කොහොමද කියලා. එහෙනම් බලමු මේක කරන විදිය. ඔබගේ දුරකථනය Android phone එකක් නම් එහි Play Store මගින් හෝ Apple phone එකක් නම් Apple Store මගින් මේ app එක download කරගන්න පුළුවන්. ඔයාගේ phone එකේ Play Store වලට ගිහිල්ලා එතන type කරන්න Sri Lanka vehicle info කියලා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ වගේ රතු පාටින් ශ්‍රී ලංකා වෙහිකල් ඉන්ෆෝ කියන ඇප් එක. ඒ ඇප් එක ක්ලික් කරන්න. ක්ලික් කරලා ඒක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරන්න. ඊට පස්සේ ඇප් එක ඔන් කරගන්න. එතකොට ඔයාලට මේ වගේ තිරය දිස් වෙනවා. මේකේ පළවෙනියටම තියෙන්නේ ongoing numbers කියන එක. ඒකෙන් ඔයාලට දැනට ඔයා අලුතෙන් වාහනයක් රෙජිස්ටර් කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් තමන්ගේ වාහනයට අදාළ කැටගරියෙන් මේ වෙලාව යන නම්බර එක මොකක්ද කියලා බලාගන්න පුළුවන්. ongoing vehicle එක ක්ලික් කරලා තමන්ගේ වාහනේ අදාළ කැටගරිය එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ විදිහට දැනට යන නම්බර්ස් ටික පෙන්නනවා. ආපහු මේ විදිහට ඇප් එකේ මුල් පිටුවට යන්න. ඊළඟට මේ දෙවනියට තියෙන vehicle details කියන එක ක්ලික් කරන්න. මේකෙන් තමයි දැනට ලියාපදිංචි කරපු ඕනම වාහනයක විස්තර ඔයාලට බලාගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙතන මේ විදිහට ඔයාගේ වාහනේ අංකය ටයිප් කරන්න ඕන. ඉංග්‍රීසි අකුරු තියෙන වාහනයක් නම් ඒකේ පළාත දැක්වෙන අකුරු මේකෙදි ටයිප් කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට WP KG 9035 කියන වාහනය ගත්තහම අපි ටයිප් කරන්නේ මේ විදිහට KG 9035 විතරයි. මෙන්න මේ විදිහට වාහනේ විස්තර ඔබට පෙන්නනවා. මේකෙදි පරිස්සම් වෙන්න ඕන අපි අනිවාර්යයෙන්ම ටයිප් කරන්න ඕන ඉංග්‍රීසි කැපිටල් අකුරු පමණයි. ඒ වගේම අකුරු අතර කිසිම ස්පේස් එකක් තියන්න එපා. එහෙම වුණොත් මේ ඇප් එක හරියට වැඩ කරන්නේ නැහැ. මේ විදිහටම පරණ වාහනයකුණත් ලේසියෙන්ම ඩීටේල්ස් බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ රෙවෙනියු ලයිසන් ස්ටේටස්. මේකෙන් තමයි වාහනේ ලයිසන් එක චෙක් කරගන්න පුළුවන්. රෙවෙනියු ලයිසන් ස්ටේටස් ක්ලික් කරන්න. කලින් විදිහටම වාහනේ නම්බර් එක ටයිප් කරන්න. එතකොට මේ විදිහට වාහනේ අන්තිමටම ඉෂු වුණ ලයිසන් එකේ අවුරුද්ද පෙන්නනවා. ඉතින් අපි තවත් ඉදිරියට මල්ලි මේ වගේ ඔයාලට වාහන සම්බන්ධව තව තවත් දැනුම දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න, අපිට like කරන්න, ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අපිව comment කරන්න, අපිට මොනවද තියෙන ප්‍රශ්න කියන එක ඉදිරිපත් කරන්න, අපේ Twitter, Instagram, Facebook account වලට යන්න. ඒ වගේත් අපි ගොඩක් ඔයාලට වටිනා කියන අදහස් පළ කරලා තියෙනවා, අපේ videos තියෙනවා. ඉතින් මේ හැමදේම බලන්න, ඒවටත් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් අපිත් එක්කම ඉන්න අපි ඔයාලට ඉදිරියටත් තව ගොඩක් දැනුම දෙන්න බලාපොරොත්තු වෙනවා.